ළඟදී රැීම කතා කල්ලා කරපු ප්‍රකාශයේම කියනවා. ලංකාවේ ආර්ථික වර්ධනය ගත් තම තව වසර ගණනාවකට අපට මේක ආපස්සට හරවන්නට බැරි වෙනවයි කියලා. නැවතයි අපි තාම මේවාසරේ අටයි දසම පහක වගේ ආපස්සට යැවීමක් සිදුවෙනවක් අපේ ආර්ථිකය. ලබන වසර වෙනකොට එක තවත් ඒ මටමකට යන්න පුළුවක්. කට වගේ කියන්නේ කවුද. මේකත් රාජපක්ෂ ආණ්ඩුව සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ. එතකොට මේ රටේ මේ ප්‍රශ්න ඔක්කොම තියෙද්ද අපිට විශාල අභියෝගයක් තියෙනවා. අපට විදේශ සංචිත අඩු තරමින් මාස තුනකට අපි ආනානය කිරීමට අප විදේශ සංචිත අපි හදාගන්ට ෝලි. එතකොට තමයි මේ රට මූලිය වශෙන් ස්ථාවර වෙන්නේ. අපේ දෙවනුව අප විදේශ විනිමේ අනුපාතය ස්ථාවර මට්ටමක කිරීම සඳහා පි කටයුතු කරන්නට ඕනි. තුන අපේ රට තුළ උද්ධමනය. අපි පහත හෙළන්ට සියල්ම පියවර ගත යුතුයි අපි ආර්ථික වර්ධනයක් ගැන කතා කරන්නට කලි ඒ ස්ථාවරත්වය ඇති කරන්නට ඕනේ මිලස්ථාවරය රටකර වැදගත්. දැන් මේක පසුවිි ජනාධිපතිතුමා ළඟදී තේකර්මාන්තකරුවන් හිමියන්ගේ රැස්සීමක කතාවක් කරලා ජනාධිපතුමා කියනවා රැස්සීමේදී. මේ එතුමා භාරගත්තේ ටයිටැනික් නැව හිමකන්දක හැප්පුනාාට පස්සේ. ට නැව ගිලිනකොට තමයි එතුමා ඒ වගේ තත්වයක තම රට භාරගත්ත කියලා. ඇත්තවෙන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නය තියන්නේ ජනාධිපතිතුමාට අපි කියන්නේ. එතුමාගේ ඇමතිලා මොකදද කරන්නේ. ඒ අය මේ ගිලන නැවේ නැවගිලුුණත් බෑන්චූන් කියන මට්ට මෙ හැසිරෙන නිසා තමයි මේ ප්‍රශ්නය තාම හරියට ඔලුවට අරගෙන විසඳන්නට කටයුතු කරන්න නැත්තේ. එනිසා මේ ගිලන නැවේ ඉන්න මේ ඇමතිවරුන්ට නටන්න්න නෙවෙේ තියෙන්ක නැව බේරගන්න එතන තමයි ප්‍රශ්නය. නිසා ම මෙතනින් විශේෂම කියන්න කැමති මං එහෙම කියන්න හේතුව තමයි මේ රටේ සංචිත අඩුවෙලා තියෙන අවදානන් තත්ත්වයක් තියෙද්දි. රටේ අෞෂද ගෙන්නගන්නට මුදල් නැහැ කියලා මාධ්‍යය ප්‍රකාශ කරත්ද. කුඩාසා මධ්‍යම පරිමාණය ආයතන වට අතුර ැති බා්ඩ වල හිගයක්ක් ඇතිවෙදන්නේේ ගොළන්ගේ නිෂ්ානයකරගන්න ැරුව ලක්ෂගනක රස්සාවල් නැති වෙද්දි. මූලියි අර්බුයක් ඇතිවෙලා තියෙද්දි. බංලාදේශෙන් අපේ නයට බඩුගන්න බෑ කියලා ප්‍රකාශ කරද්දි. ඊය පෙරේද අපිට ආරංචි, මහමාර්ග අමාත්‍යංශයෙන් කැබිනත් පත්තිිකාවක් සකස් කරලා තිබුණ කැබිණට් එකට දාන්න අධිවේගිමාර්ගයක් සකස්කර ගැනීම සඳහා තැන් මම දන්නේ නෑ ඇත්තටම ඒ කැිෙනටත් පත්තිිකාව දැම් ද නැත කියලා මට ශුවරනෑ ැබැයි ඔබතුමන්ලා දැකළ ඇති සන්ලිටයිම්ස් පත්තරේ මුල් පිටුවේ මේ බ්‍රයිබරි කමිෂන් සමන් සාආර්ඩිය ප්‍රජෙක්් යුනිට කියන වාර්තාව මේක නිකුත් කරලා තියෙන